Thank <laughs> you. ම තාව අනොපම ෙදරට ඇල්ල හොට ඩන්නන්නේ මොකද රාකී මුලු හෝටල ඉස්සරහා රාජකේ කාාවක සම්බන්ධ හෙළිකරපුකට ගෙදර ඇවෙලා කතා කරම කියලා අනපම කිව්ත් අනුපම කොස්සි ඇතුලල්ට කියෙල්ලා හොඳටම අඩනවා නවස්තාව අනපමට වේදනවා ඉවිදිරි රගන්න බැරවයිද සමර් ගෙදර හැම කට්ටට කියනවා. මෙ විදියට කාව්‍ය වන්රාජය සම්බන්ධ ඇතිෝනක ගැනගොල දන්නවා වගේ සිම්රන් සංචය ත ෂුත් මේ කටිය දේවල් දන්නවා සමර්මක දැනක්ත්තේ පස්සේ හැම කතාම සම කියවා ල හමකටේ. දමවෙන්නේ ராஜாய்மே පանන්කන් आகி. යැත් ෙරට කියනවාය කැේකට අද රාජයිකාවයකට හිටිය එතනින් තම යත්මේ සබධය දන්න කියලා. ඇතකම තෝෂ කියනවා කාවේ රාජය කසාද හිටිය විසිපස්වැනි අනිවසරයට නගල බඳි ය අ දවස නද ීතක කෝල්ට කියවලා මේ හැමදම දැනගත් බත් මේ හැමදේම ෝෂොත් කියනවා ෙර හමකටය ක්වයනවා ැතක්කම් පිහින් ොලි ලඳගන්න තාකෝචර ැදිච මනුසේ දිකල දනගත්දේ. අනේ පැත්ෙන් ද රාජ කාරක ද ෙදටෙන්නේ දැ ෙර ඇතික ලාතගන්න. සිම ැද නොත් අනපම හොඳටම අඩන්න රාච්මය කරපු දේවල්ද හැමෝම කට්ටිය දන්නවා මේ කෙසේ වෙතාත් මෙ අවස්ථාව තාතක පාටම් පුටුව ඉඳගන්න මෙදුක වැඩි වෙලා මෙැතෙක්කප ඩොලි පවල හැමෝම කටිය හොඳටම අඩනවා මෙමැතෙක්කම ලීල යනවා ගෙදර දොරගාවට රාජනකම් බලං ඉන්නේ රාචෙක්ක කතා කරන්නමැ තක්කම කුසේ ජැනේලෙන් දකින අනුපළමා හොඳටම අඩනවා. ම අවස්තාව අනපමමාදදිහා බලාගෙන ගොඩක්ත්දුකෙන් සල ඉස්රහට වෙලා ඉත්ති රාජක වාහනය එනවා. මෙතක්කම නන්දනීත් ඉස්සහ දරග දම් බලාගෙනන්නවලට මතකඇති නන්දනීත් මේ ත්‍රිප්ක ගිය රාකිත්ත එක් ඇතකොට හොටල අවසනි දැනගන්න රාජි හම සල්ල ම කාව ගුපන්දිනේ දවසේ ති කොහම නමුදැන් රාජ කෙදට ගාවට ඇවිල කාරක නවත්තනවා. කාරක නවත්තල රාජ්ජමසකාරගෙන් බැල එනවා ර ජනදක්ක හත් වස්සාවව නැටිනවා හැමෝම ගටිය ෑවස්ථාවයි සල දොරගාවට එක් වෙනවා මැතැක්කම රාජ ෙදර ගේටුව පහෙන ෙදරතුට ඇවිදග න්න ිම පලග ් රා් හම ප ස. මො ද ර ග න්න හොම ඇදග න ගෙදර ඇතුලට මේ ෙක්කම ෙදටිය තියෙනවා එක්කම ලා ගහනම කම්ඹොල් පා රාච්ට. ෙදර හැමෝම කට්ටේ එක පාට පුදම වෙන්න මක්ද යෝනේ පොක ලාලග සාමන ේදේව ලාපොරොත්තුවන්න බෑනේ ල ොඩ කාදරන්නේ රාච්ට හනම තනොපම මේ දැකගමක් ඉක්මන්ටම වේනවා සාලට දුවගෙන. ම එක්කම හැමෝම කට්ටියේ එක පාටම ශක්වෙන්නන්නේ ලීලා මේ පාටම කරපු දේදිහා බලාගෙන. මේ ෙක්කම රාජ කියයනවා අම්ේ. ඒල කියනව රාජ්ට ලාගෙනමට අම්මකිවතින්හම හොඳටම ලැච්චයිමට මොකද මංවාගේ අම්ම නිසා. මේ කතාව කියන තක්කම ෙදර හැමෝමකට එක පාටම බපුදුම වෙනවා ම තැක්කම තා රාජිදිහා බලගඉන්නන්නේ ඔරවගෙන කෝම නමුත් නන්තන කෙදර ඉස්සරාදියා ේදහා බලඟගඉන්නවා එත් හරිෑන කිය ෙදරඇතුට නන්දන ඇයගෙදරඇතුට යනවා. මෙ තක්කම රාචි කෝට්ිකෙන්ල්ලගන්න ලේලා රාජච සාලේ මද අරංගෙනවා ම තක්කමේදදිහා බලංගන්න අනුපමගේ අතාල්ලගෙන අනපමාවත් සල මැදට ලීලා එක්ංගෙනවා. ලේල කියනවා නඋබමාව පෙන්දනා. බලන්න! හොඳට බලන්න මොව. මෙයා ගෙදරට කසාදබඳලලා අපපු දවස ඉඳම්ම මං හැමවෙලේම දැක්කෙ මෙමගේ වැරදි විතරයි. මෙයාගේ හොඳක් දැක්කේ නෑ මෙමයා කරන වැඩ මෙයාගේ දෛරවන්තකම මෙයක් වැඩකරාම මෙයාගේ තියන දක්ෂ බව මේ කිසිමදයක් මම දැක්කෙ නෑ. දකිනවා කෙසේ වෙතත් මං හිතුවේ මෙයා මගේ පුතාට ගැලපෙන්න්නේෙ නෑ කියලා. මේ අවුරදු විසි පහම. මෙයාට බනිින් මෙයාට ඇනුම්පද කියන්න මෙගේ පැරදි පෙන්නන එකට එක අවස්ථාවක්වත් මන් නැතිකරගත්තෙන. ලේලා කියෙනා මගේ නැදම්ම දැන් නැතිවෙලා කොච්චර කාලයක්ද ඒත්මං අද වෙනකම් මෙයායට දෝස් කිව්වා මොකද මගේ නැන්දම්ම තමයි මගේ රචෙක් වගේ හිටපු පුතාගේ ජීවිතයට මේවගේ සාමාන්‍ය කෙල්ලෙක්ව තේරුවේ. කියනව ලේලා ඒවුනට මං දැනං හිටිය එනෑ මේ රජචෙක් වගේ හිටපු අපේ පුතා අපේම මුහුණේ දැලිගාවි කියලා. එඒකෙෙන් මේ අස්ථාවල හොඳට ආඩනවා. එල මේ අවස්ථාව කියනවා. අවරුදු විසිපහක කාලය අතරතුර පලවෙනි වතාවට අනුපමමාට කෑම නොදුන්නම. ඒත් මට තේරුුණේ නෑ ඔයයි රාජ පරැදී කියලා. මං අනුපමටයි බැන්නේ එ අයටයි දොස් කිව්ේ දැන් ඉගල් එන්න හදරනව කියලා ගෙදර රැජනක් වෙන්න අනවා කියලා ැග මොෙ කො ඔප්පන් කියලත් මංකේවා මං මෙයායට මනාද කිව් නැත්තේ අන ඇතට මටන පෙස්සූ. ඒලා කියා මෙච්චර දෙයක් වෙලාත් මං ඒ තේරුම් ගත්තේ වැරදි අනූපමා කියලා. ඒත් කොයි වෙලා විදිවත් මේ අනුපමා මට කිව්වනෑ. වැරදි මම නෙවෙයි යන්නේ වැරදි ඕයාගේ පපුතා කියලා. බල අපේ මහත්ත්‍ය අදිය. මෙ හොඳ මාමණ්ඩියෙක් වගේම හොඳ තාත්ත කෙනෙක්කුණ. ඒලා කියනව ඒත්මං ඇයි ඇයිමං හොඳ නැදම්ම කෙනෙක්තිය අඩුමතරම හොඳ අම්ම කෙනෙක්වත් නෝනේ පස්සු පිස්සුනෙ මට. ඇම කියමෙන් ලේලා තමන්ට දොස් කියයා ගන්නවා ලේලා කියනවා මං. ගැන ලොක ශවාසයක්තියන් හිටිය පුතේ මොකද මන් දැනම් හිටිය මගේ පුතා කොහොමද සල්ලිහම්බ කරනවා මහන්සි වෙනවා මුළු ගෙදරම වගකීම අරංගන්න මගේ පුතා අනේ රාජවා දන්නනෙ. ඔයා බඩගින් එනම් මගේ කටින් කෑම ගිලෙන්න්නේනෙ. අනේ මට ආඩම්බර ඇතිබන මගේ පුතා ගැන වා මොනාද කියන්නේ ඒකල් මේ ගෙදරත් සිද්ධ වෙන්නේ. වා කැමැති කෑම විතරයි හැදෙන්න්නේ වාආකමති කෑම මංකෑවත් නෑ මගේ මුළු පවුලේ කාටවත් කන්න දුන්නෙත් නැෑ. අදමං ඒක ගැන හිතනවා ඇයි. ඇයි මංවා වෙච්චර ඔලුඩතියන් හිටියේ ඊ අනුපමමා දිහා පෙනල කියනවා. මේ ලේලි දිහා බලන්න. මෙයා පිට් කෙනෙක්. ඒත් මයා අපේ අපේ ගෙදර අපේ මේ පවුල ගැන හිතුවා. අනේ ඔයා ඔයා අපේම ලේනේද. එකපාරක්ව හිතුව නැද්ද අර රාකිඉදිරි අපට මුකුත්ම කියන්න ඉඩ තිබබෙන. මේ ලීලා හැමෝටම අනුම්පද කියනවා. එය අද කට පියාගෙන අනුන් කියන අනුම්පද අහ හිඩියා. මොකදෙ මූනේ, මොකද ලීලා තමුන්වගේ අවලම් නැහ දිිච දරුවක්ක බිහිර කෙලාරාජ්ක මූනතම ලීලා කියනවා එහම කියමෙන් ම්‍යවස්ථාවේ ලීලා භිපියගාවට ගිහින් ඔොුවො හාගන්න ේනාවෙන් අඩමින්. අනුපමා යනෝම අවස්ථාව ලීලා ගාවට කියනවා ඇති අම්ේ නවත් අන්න දැන්වත්ත අම්ේ. කෙලකේ අදදිී මැවස්ථාව ලීලා අනුපමමා වැළඳ ගන්නවා. අනුපම වැැලගෙන ම්‍යවස්ථාව ලීලා හොඳටම අ්ඩනවා. ලේලා මේ අවස්ථාව අදක එකතු කල්ලලා වැැදලා අඩමින් අනුපමාට කියනවා. සමවෙන්නතුවේ. ලේලියෙක් වෙලා දුුවෙක්ගෙන් වෙෙන්න්න ඕන වගකීම් ඉටු කලා. ඒත් මන් අනුපමා කියා නෑ අම්මේ. එහෙම දෙයක් නෑ ලේලා කියනවා නෑපුතේ. වැඩි හිටියෝ පොඩිලමයි වගේ කරන දේවල් කරාම සමාව ගන්න ඕනේ. ඒ අදකරගෙන ඇැදගෙන කියනවා. පවාට ඇනුම්පද කිව්වට ට බැන්නටඒවගේ මේවිදිය දරුවත් බිහිකරට මට සමවෙන්න දුවේ. ඒ කතාව හදිය ගෙදර හමෝම කටේ දුක්මසු හොඳදි මේක හන් ඉන්නවා. කොම නම තනිපැතෙන් කාව්‍ය කියනවා දන්න හ මොනව නව කියලා ග ට ටෙස්ෙක නිසාමගේ ජීවිතයයක් දැ නැති වේවාගේ කියලා අවස්ථාව කායාගේ ඔලුල්ල ගන්නවා. අන පැතැෙන් ගෙතරදි අනුපම මේ අවස්ථාව කෙනවා ඇති අම්ේ නවත් අන්න මේ අවස්ථාව ලේලා කියනවා රශ්ට ඇඟිල්ල දෙක් කල්ලා. අනේ ළමයි තුන් දෙනකි තාත්තෙක් නේ ඔය මේවයිස දරුවන්ගේ කසාද බඳින්න තියෙනවා යසක් මිසක් ඔයාට මනමාලකං කරන්නවයිසක් නෙවෙයි. ලේලා කියනවා. ඔහු දරුව වැරදි කරනවා. ඒත් දරුවන්ගේ තාථ වැදි කරන්නේ නැහැෙල මේ අවස්ථාව රාජ්ට කියනවා. නවස්ාව රාජ බිම පලා ගන්න අම්මට මුහුණද දෙන්න බැරුව. මේ අවථාව ල ප්‍රශ්ගනවා රාජකෙන් තෝෂගේ කසාද වෙද්දි ඔයා ඔගේ ගල් ෙන්න්් එක් ඩන්ස් කරනවද. රිසෝට්ේ මගල්නටනවද කියනවා. කියනාව මට රාජ් ඇයිහෙම කේ රජක තාත් මේවස්ථාව රාජකින් ප්‍රශ් කරන්නේ මේවාගේ දෙයක් සබන නැත්තන් තෝෂ කරනන් තේරුම් ගන්න තිබ්බ. නොදන ඇත්කම ඒ දරුවන්ගේ වයසවරඇද්ද කියලා. ඒත් ඔයා රාජ අනේ මේගේ ේවල් කරමට මොකදවෙන හොඳ කියල්ම අවස්ථාව තා හනවා. ිත් අහනවා අනේ කියනවා ඇයිකටේ පිට්ටුද ංවාගෙන් දෙයක් අහනවා. කියනවා. කියනව ඇයිවාහෙම කලේ අනේ කියන මොකක්ද හේතුව කියලා කියනව කියම අවථාව ලීලා හනවා. ලිලෝ ඇ විදිර කෑගහල හද්දී රාජ් කෑගහල කියන්නේ අනුපමා කියලා. මැත්තක හැමෝම කට්ටිය නිශ්චල වෙන්නේ රාජගමේ උත්තරය හලා. එතින් කොමක් වේද අනපම ඉදිරිියයට.